දැන් අපි ලැස්ති වෙන්නේ ස්ටාර් වෝස් විත් ඔෆ් මාක් එකක තුලයි නෝගලත් එක්ක එන්ජොය් කරන තවත් ගේම් එකක් මේක ඇවිල්ලා මෙහෙමත් කෑමක් මෙකලේසි බිස්කට් කන්න තියෙන ලස්සන්ට ළමයි මේ බිස්කට් ටික දෙන්නට පුළුවන් උදව් කරන්න තරගකරුවාට තරගකරුවාගේ අත් දෙක ගැට ගහනවා යා වාඩි වෙන්න ඕනේ ඊට පස්සේ බිස්කට් එක නල්ලේ තියාගෙන හිමීට 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 අරගෙන ඇවිල්ලා කොහොම හරි බිස්කට් එක කට ඇතුලේ දා ගන්න ඕනේ හේ ශාන්ගේ කණ්ඩාය මුලින් තරග කරනවා කැමතිද නෑ අර අරගොල්ලන් මානෙදල කැමති නෑ හරි අපිට ටීවී එක බලා ගන්නත් පුළුවන් ඒක තමයි අපි ඉස්සෙල්ලා අපි මේ ස්පෙගටි කණ එක අපි දෙවට කරා මුලින් අපි කරා අපි කරා දැන් ඔයගොල්ලන්ට හරි 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 राज्य ස්නා වාඩි වෙන්න ඔතන ඔතන කියලා හරි හැබැයි වැටිච්ච බිස්කට් කයි ගන්න බෑ වැටුනොත් වැටෙනම තමයි වැටි චෙක් ගන්න බෑ පොඩි නෑ නෑ මම්ම ගැට ගහ ගන්න කොණ්ඩේ ගැට ගන්න ඒ කොණ්ඩේ ගැට ගන්න කොහේ ඇයි කොණ්ඩේ ගැට ගන්න එක ලේසි වට ආ හේෂාන් අද්දකද ආ කොණ්ඩේ ගැට හේෂාන් රයින් කැමැත්තෙන් කන්න ඉල්ල ගන්න අද්දක මේ අද්දකනේ ඇදේට වගේ ඉන්නේ බලන්න මේ කණ්ඩායමේ කට්ටිය දිරිමත් කරනවා තමයි අපේ වීරයා කියලා. ආ? ඔව් යාට හෙල්ප් එකක් දෙන්න පුළුවන්. එතන හැරලන්න බෑ. හරිද? ඔයගොල්ලෝ රෙඩි නම් අපිට පුළුවන් අපේ වෙලාව ලබා ගන්න. නල්ලි තියන්න ඕනේ. නෑ කටට දාන්න. ළමයි ස්ටෑන්ඩ් බයි. ආ ස්ටාර්ට් කොකෝ පටන් ගන්න බිස්කට් එක වැටුනොත් ගන්න බෑ. ආ වැටුනා හිමින් ඉවසීම ප්‍රගුණ කරන ළමයි. මේ වෙලාව ඉවසීමෙන් තමයි ගේම් එක දිනන තියෙන්නේ මේ ඔවා හිමින් ගහෙන්න එපා නිකන් මහා ප්‍රෑ බය වෙලා වගේ 12ට යද්දී බය වෙන්නේ අන්න එහෙම ගන්න අන්න හරි හේෂා නෝමයා අන්න හේෂා නලගත්ත ක්‍රමවේදේ මෙතන ගහේනවා බ්‍රයන් කවුල් කවුන් බ්‍රයන් හරි 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 හේෂා නික ගන්න බ්‍රයන් ආ හරි බ්‍රයන් එකක් කෑවා බ්‍රයන් ලේසි නෑ බ්‍රයන් අපි හිතුවේ නෑ ඔය තරම් දක්ෂ තරගකරුවෙක් කියලා. ඔව් ඔව් ගැහෙනවා ගැහෙනවා දැන් හේෂාන් නම් හොඳටම ගැහෙනවා. ඔව් තව ටිකයි හේෂාන් පුළුවන් ඕ මෙයා. කොහර්ෂන්ගේ සපෝට් කරන්න එන්නේ. හරි 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 බ්‍රයන් මට ගන්න. අම්මෝ මෙන්නම මේ බ්‍රයන් මාරුදින බිස්කට් කනවා ඔගොල්ලෝ ගෙදර ඉඳන් අපිට ක්ලබ් එකක් දෙන්න හොඳ තරග කරුවන් දෙන්නේ බිස්කට් කන්නේ හැබැයි මේ බ්‍රයන්ට මාරුදින බිස්කට් කාල පුරුද්දක් තියෙනවා යානේ ඔව් හරි හේෂාන් කලබල වෙන්න එපා හිමින් යන්න හොඳ රස ගුණ පෙරි බිස්කට් අපි දෙන්නේ ඔගොල්ලන්ට ආ හිමි ආ අම්මේ 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 एक इतामत मोशदी मैंने भी नोट उपदेश लबा देना कोई भी दर्द बिस्कट खाने नहीं खेला आई नहीं क्या नहीं कमान है कमान है कमान है खाने में उन्हें उलग ने खाने में उन्हें वो मकान वगैरह खाने लग बैंग बिस्कट दाह कुदरे अम्मू ब्रायन नानी वाले हूँ मेरे से और दूसरे रद्दी लाड़ी तोरे बारिश के लिए करे कांडोने हम उधर बड़ा बुर्दा तीनों आटे ब्रायन तू ना क्या बिस्कट हेशाने खाए खाले बोले वेने पा ඕක මේ දිලංගෝ කැප්සල වැඩ කරනවා වගේ කරන්න බෑ ඕක කලබලෙට ටීෂර්ට් ඔච්චර මෙන් බ්‍රයන් එතකොට බිස්කට් කූඩ බ්‍රයන්ට බ්‍රයන් ගැහෙනවා හොඳටම ගැහි බ්‍රයන් බහින්න තමයි බෙන්ද අනේ හේෂාන් දෙකක් කෑවා හේෂාන් දෙකක් කෑවා ඕ බ්‍රයන් බිස්කට් කීයද හතරද ඔව් මේ විශ්න චුට්ටක් මෙහාට නේ අපේ කැමරේක दामी छुट्टा कपे कैमरा के मे पत्र दामी तभी रे मैं हेशान में गाने हारे थावेला थे ना वादे अम्मा हेशान थावे का क्या वा
තව ටයිම් එක තියෙනවද අපිට ගේම් එකට? අනේ ඔෂදී සෑහෙන්න යාව දිවි ගන්න වෙනවා. පුදුම ආදරෙන් බ්‍රයන්ට කියන ඕක කෑවොත් තව පහක්ලු. හතරක් කෑවා හේෂාන් හතරයි. තරගේ වරයි. එතකොට ඒ වේදිකාවෙන් බැසී ගිය ගායන ශිල්පිනිය සමගින් අපි ළඟගෙමු. වන්මෝ කියලා ඔගොල්ලෝ කෑ ගහන්නෙත් නෑ. ඇති වෙලාද කොතන මගේ සින්දු ඔගොල්ලෝ වන්මෝ කියලා කෑ ගැහුවෙත් නෑ. හරි, එතකොට අපි තවත් ලස්සන ගේම් එකකට යන්න ලෑස්ති වෙන්නේ. වෙලාවකට මට ගේවල නම් ටික ඔක්කොම පැටලි පැටලි ආරෝ. ඒ වුණාට මේ ගේම් ඔක්කොම ලස්සනයි. වැටුනොත් ගොඩ අපි පටන් ගමු. ළමයි අපි බ්‍රේක් එකෙදි මේ ගැන සාකච්ඡා කරා. මං හිතන්නේ ඔයගොල්ලෝ හොඳට මතක ඇති තරගේ නීති රීති සහ තරගේ පැවැත්වෙන ආකාරය පිළිබඳව. කවුද මේ ගේම් එකේ ටේප් එකක් අල්ලන් ඉන්නේ? අපේ අසහාය ගායක ශිල්පී දමිත් විජේතුංග. දමිත් විජේතුංග. ඔය පැසෙන් කවුද ටේප් එක අල්ලගෙන මේ වැඩේට? Brian, come on Brian. එතකොට come on. තරහ වේවි ටීම්. හරි, එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා තරගේ පැවැත්වෙන ආකාරය. හැබැයි සමාන විදිහට ටේප් එකේ දුර තියා ගන්න ඕනේ. අපි සාමාන්‍ය නිකන් අපි හිතමු මේ ගානවද? මේ ගානවද? හරි, ලොක් කරන්න ඕනේ. 35 ලොක් කරන්න. 35 ලොක් කරන්න. 35 ලොක් කරන්න. හරි, ලොක් කරගන්න. මේ හේෂාන් ඉන්නවා නේද? මාරු හොරේ. මේ දරුවනේ මේක ලොක් කරගන්න ඕනේ නැත්නම් අතටේර වැඩි පිටර. අපි ප්‍රථමාදාර ලෑස්ති කරේ නේ ආදී එක. හරි, එතකොට ඔගොල්ලෝ මේ බෝල ටික දාන්න ඕනේ වට්ටිය අල්ලන් ඉන්න පුළුවන් දෙන්නට. හරිද? හැබැයි මේ ළමයි ඉවසීම ප්‍රගුණ කරන්න ඕගොල්ලෝ. නැත්තේ ඕකනේ. ඒ නිසා ඉවසීම ප්‍රගුණ කරන්න ඕන. ලකුණු හතරකින් පිටිපස්සෙන් එන්න හොඳට මතක තියාගන්න. ඔගොල්ලෝ රිදුනට බෑ, අපේ එහෙන් සංඥාවක් ලැබෙනවා. හරි, ටීම් දෙකටම ජයග්‍රහණේ ප්‍රාර්ථනා කරනවා. හරි, ඕකේ, ස්ටාර්ට්. මේ වෙලාවේ බ්‍රයන් ගේ කණ්ඩායම ඉතාමත් කමෝන්. බ්‍රයන් එකක් දැම්මා. දමිත් කල්පනාවෙන් තව ටිකක් ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා කියනවා. හරි, එතකොට බලමු. හරි, දක්ෂයිනේ මේ තරුණ කණ්ඩායම. අද නියෝජනය කරන නිරූපණ ශේෂ්ත්‍රය අපේ මොඩලින් ෆීල්ඩ් එකේ ඉන්න සහස්ලත් එක තමයි අද ගේම් එක කියන්නේ. අපි බලමු. මට නම් ඇත්තටම ඕවා ගණන් කරන්න. එහෙම කතා කරන්න එපා. ඔගොල්ලෝ නෙවෙයි දැන්. තුන්වෙනි මිනිස්සු කරු මේ වෙලාව බලාගෙන ඉන්නේ. මම මොකද මේ කූඩියක් තියාගෙන? මේකයි මම දෙපැත්තම සහය රණ්ඩු කරත් මම දෙපැත්තම ඉන්නවා. අන්න ඒකයි මගේ තියෙන හොඳේ. මොකද අනේ ළමයිනේ මට මේවා අනේ වාඩි වෙන්න. අනේ අම්මේ
ඕකේ ඔපටගෙන පොඩගෙන මේ මේ ගේම් එකේ ඕගලන්ට 9යි මේගලන්ට 8යි ආ මේ ගේම් එකේ විතරක් ප්‍රතිඵල නිකුත් කරා මොකද මේ තියෙන වාතාවරණය විතර හොඳ නැති නිසා උණුසුම් වැඩි නිසා ඒක නිසා මම මේ ආර්ථික මධ්‍යස්ථානයේ සිට නාරායන් පිට ආර්ථික මධ්‍යස්ථානයේ සිට මම පොලටි ගිහින් එන්න එලෝල් ටිකක් අරගෙන මොකද මේ කඩේ වහන්න ඕනේ ඔව් අපිට 9යි මම බ්‍රේක් කරනකොට මම බැලුවේ මොකද කරන්නේ රණ්ඩු වුණා අවදිද කියලා එතකොටවත් නැවතුනා අන්න මුළු ලකුණු සංඛ්‍යාව ලැබෙමින් පවතිනවා ඔව් ඔව් කියන බලන්න චන්ද්‍ර ප්‍රතිපලයක් අවශ්‍යයි මෙන්න තවත් තරුවල චන්ද්‍ර ප්‍රතිපලයක් මොකද 44යි ඕගොල්ලෝ 44යි 39යි 39යි අයියෝ ලකුණු පහක් හරි ළමයි බය වෙන්න එපා තව තියෙනවා පපර ඩාන්ස් එකක් එකකින් අපි ස්කෝ කරමු ආ ඒකට නම් හේෂා හේෂා හේෂාට දිනයිද දැන්නේ පුරුදුයි බය වෙන්න එපා ඔයාට පුළුවන් ඊළඟ ගේම් එකේ අපි සැලෙන්නේ ආ සැලෙන්න එපා අපි සැලෙන්නේ අපි අවසානයේ එක සටන් කරනවා ඔව් මේකයි ඔයාට ආ සැලෙන්න එපා ඔයා සලන්න බෑ මේ මම බැලුවේ මේ අර කටවල් ටිකටත් පොඩ්ඩක් ලකුණු දානවා ඔව් මේ වෙලාව විතරක් මොනසු මාකාරයෙන් අපේ සේත ටීවී තරු අතර සංග්‍රාමයේ නිරූපණ ශේෂ්ත්‍රීන ලස්සන තරු පායලා තියෙනවා තරුණ අය එකලංගේ අනාගතයේ ගොඩක් සුබ වෙන්න කියලා සියත ටීවී අපි ප්‍රාර්ථනා කරනවා එතකොට මේ වෙලාවේ බ්‍රයන් ගේ ටීම් එක ඉස්සරහින් ඉන්නවා හැබැයි තව එක ගේම් එකක් තියෙනවා ඒ තමයි ඩාන්සින් කම්පිටිෂන් එකට අපි රෙඩි වෙන්න හදන්නේ කේදර ඉන්න ඕගොල්ලෝ කොහේ හිටියත් මෙන්න ගහ ගන්නවා පොලිසියට කතා කරන්න වෙයිද නැහැ කොහොමනත් අපි බොහොම සතුටින් ඉන්න වෙලාවක් අපි ඉන්නේ ලයිව් ඒ නිසා ඕගොල්ලොත් අපිත් එක්ක එන්ජොයි කරනවා කියලා විශ්වාස කරනවා ලංකාවේ කොතනක හරි ඉඳලා අපිත් එක්ක එකතු වෙනවා කියලා විශ්වාසය අපි ළඟ තියෙනවා ළමයි එහෙනම් අපි ලෑස්ති වෙමු අපේ ඩාන්සින් අයිටම් එකට යන්න මොන ටීම් එකද බෑන්ඩ් එක රෙඩි ඕ එලෝ මේකටත් ලකුණු හම්බ වෙනවා අපිට හොඳ මම පංච් මියුසික් ඕනේ එතකොට මේකටත් ලකුණු හම්බ වෙනවා ඒ කියන්නේ ක්‍රියේටිව් ඩාන්සින් ස්ටෙප් නිකන් මේම මෙහෙම හරියන්නේ නැහැ නිකන් දෙන්න ඕනේ කැරකිලා යන්න ආ නිකන් අර දන්නවනේ කාවඩි කෝ මේෂන් හොඳට කාවඩි නටනවා ඔව් බ්‍රෑන්ඩ් සාමාන්‍යයෙන් කාවඩි නටලා පුරුදුයිලු හරි එහෙනම් අපි කවුද ටීම් එක ස්ටාර්ට් කරන්නේ බ්‍රයන් ගේ ටීම් එක නේමර ඩාන්ස් කරා බලමු ස්ටෙප්ස් වලට කොහොමද ලකුණු හම්බෙන්නේ කියලා හැමනම්
අපිට මේ ටීම් එකට ඇටැක් කරන නියම ටීම් එක හේෂාන්ගේ ටීම් එකට බලමු දීලා පපර එකක් ඔකද්ද කියන්නේ කියන්නේ බයිදි මෙහෙමනේ එයාගේ ස්ටෙප්ස් ඒක නම් අපි බලමු ලකුණු හම්බෙන්නේ මොකන්ද කියලා දිත්තල කාලකෝල වගේ දැස් කරපේකට ඒක තමයි කියන්නේ හේෂාන් හේෂාන් මචං මිනිස්තු මණ්ඩලයක් ඉන්නවා මචං ඔක නුඹ කරන්නේ මොකක්ද ඒව 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 නෑ මං කියන්නේ හරි මෙහෙන මට තේරෙනවා වගේ හිතේ අමාරුව ඕ අඬන්න එපා මට තේරෙනවා ඕඩ ලකුණු මතක කඩුයි කියලා නවන මතක තියාගන්න අද ප්‍රසන්න කරවට මතකද පොඩ්ඩක් ලකුණු හම්බ වෙද්දී හේෂාන් සුප්පුවක් ගෙනවා සුප්පුවද මේ වාට මේ මං වඩ ශක්තියක් හින්නම් ඔය ඊළඟ ස්ටෙප් එක කොහොම හරි ගන්න මේ ගේම් එක වාට පුළුවන් දිනන්න හරි බෑන් එක ස්ටාර්ට් කරමු තිබේ නිරූපණ ශ්‍රේෂ්ඨයක ලේසිද මේ කට්ටියත් බලන් යනකොට කොහමරි හරිම ලස්සනයි හිම තමයි වෙන්න ඕනේ තරුර කච්චි ඉන්නේ ඉතින් හේෂාන් දැන් ඔච්චර කෑ ගහගෙන ලකුණු මදි කියලා නැටුමේ නෑ ලස්සනද නේ මේ හේෂාන් මගේ පපුරි දෙනවා මගේ ඉරහල අපි හිතුවා අපි නිරූපණ ශිල්පී වශයෙන් ඩාන්ස් කරන්න එක තියාගන්න ඕනේ ගෞරවය තියාගන්න ඕනේ අපිට එක ලිමිට් එකක් තියෙනවා ඒ ලිමිට් එකෙන් එහා අපි යන්න කැමති නෑ හැබැයි ඔයා දන්නේ නැති දෙයක් මම කියන්නම් දැන් මේ ලිමිට් එක පැන්න ඉවරයි ගොඩක් වෙලා ඒ කියන්නේ ලිමිට් එක පැන්නේ 10 කාලට වගේ ඒක නිසා මොකද එහෙම ලිමිට් එකක් නෑ මචං ඩාන්ස් එක ඔව් අපි කතා කරා රිද්මයේ ඔව් රිද්මයට අනුකූලව ඩාන්ස් කරන්න පුළුවන් අපිට හේෂාන් රිද්මයේ ඩාන්ස් කරන්න දෙන්න එහෙම කතා කරන්න දෙන්න කෙනෙක් ගත්ත දාන්න හේෂාන් ඔයා ඩිස්ක්‍රිමිනේට් කරනවා මිනිස්සු එහෙම කරන්න එපා හේෂාන් හරි වැරදි හරි වැරදි හරි වැරදි හේෂාන් ඔව් හරිම වැරදි අර මෙයා කිව් එක කරන්න එපා ඔකත් කිව් එක හා එයා ඩාන්සින් පල්ලන දැම මෙයා පොඩ්ඩක් මගේ ඒක වන්ස්ටි කිව් එක නම් කරන්න ඕනේ ඔයා සින්දු කියන එකෙන් අපිට ලකුණු එන්න ඕනේ ආ අපේ පැත්තෙන් සින්දු කිව්වේ එතකොට අපිට ලකුණු නැද්ද හරි 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 එනේ අපි එහෙම කරමු අර එන අපිට කතාවක් කියන්නේ අපිට කතාවක් කරන්න අපි කතා කරා වැඩි අපි වැඩියෙන් කතා කරා අපි වැඩියෙන් කතා කරා තව චැලෙන්ජ් ඇඩ් කරන්න දැන් ඉවරයි සර් එහෙම කොහමද ඔයා කතානායක ඔයා කොහමද දෙපැත්තක් කරන්නේ මේ හරි ඔය චැලෙන්ජ් එක කොහොමද චැලෙන්ජ් එක තමයි අපේ දමිට්ට වැඩිය හොඳට සින්දුවක් කියලා පෙන්න. දැන් හොඳට නෙමෙයි කොහොම හරි ගම් පොඩියට කියමු. පොඩියට රයන් නයර් දෙන සින්දුවක් කියන්නේ. හරි මෙමය. මං ඉදිරිපත් වෙනවා හේෂාන් එක්ක. දමිට් එක හේෂාන් එක්ක. දැන් දමිට් සින්දු කියවන එකට හේෂාන් එක්ක. මම චැලෙන්ජ් කරනවා ඔයාට. එහෙමද? හේෂාන් අපි ඒ සින්දු කියේ කවුද? දමිත් බෑ. දමිත් ඔට්ටු නෑ. මම අනිත් චැලෙන්ජ් එක කරවන්නේ. ආ! හේෂාන් එක්කෝ අපි ෂේප් එකේ බෙදා ෂේප් කරලා දාමු වැඩි. නෑ. එහෙම නැත්නම් චැලෙන්ජ් එක. ළමයි
කාර්මික දැනුම් දීමයි. දුම්රිය වෙලාවේ දුම්රිය දුම්රිය තව පැය භාගකින් පිටත් වෙනවා ඇතිය. ඊයෙන්න තිබ්බ එක. මදු රාත්‍රී 12ට යන නිසා බලාගෙන යන්න. මගදී හොල්මන් හමු වෙනවා ඇත. හරි. හරි හරි. ඒ හොල්මන් අපේ චැලෙන්ජර් එකනේ. ඒෂාන්. අන්තිමට මේකෙන් කියන්නුනේ මොකදන්නද මේක නවත්ත ගන්න බෑ. මගේ මයික් එක පවර්ෆුල් මදි වුණා මට. මම බැරිම තැන මේක අතර ගත්තා. මොකද බැහැලි මේක මේ හරි දැන් ඔයා මෙයාට චැලෙන්ජ් කර කතා කරන්න එපා. මට වාගේ ඉන්නුනේ. ඔයා මෙයාට චැලෙන්ජ් කරේ කාටද? කණ්ඩායමේ නායකයාට. ඔයත් නායකයා විදිහට මේ චැලෙන්ජ් එක බාර ගන්න ඕනේ. එතකොට ඇයි මාර්කා පොඩි චැලෙන්ජ් එක කරන්නේ? චැලෙන්ජ් එක මම නම් කරේ අපේ සමාජිකෙක් කරා. එතකොට අපිට මුලින් මේක කියලා මොට්ටු නෑ. ඔට්ටු නෑ. ඔට්ටු නෑ. එහෙ මොට්ටු නෑ. ඒ ඊ හූ හූ මෙනි මේකයි මෙහෙමනේ යා කියන්නේ තනියෙන් නෙවෙයි මං කියනවා නම් කියනවා හේෂාන් එක දෙන්නට කියලා තියෙන ප්‍රශ්නය නෑ මමයි චැලෙන්ජ් එක කරේ එතකොට යා කැමති වෙන්නේ ඔනේ චැලෙන්ජ් එකට බයද ඒක ගන්න බෑ නීති දාන්න මොකද මමයි චැලෙන්ජ් එක කරේ ඉතින් අපේ චැලෙන්ජ් එකේ ප්‍රධාන දේ අපේ සමාජිකයාට හරියන්න එකක් කරන්න හරි හරි ආයි චැලෙන්ජ් පැත්තකින් දාමුකෝ අපි සුහදත්වයේ වර්ධනය කිරීම පිණිසනේ මේක පටන් ගත්තේ මේ වැඩි හරිද ඉතින් ඕගොල්ලෝ ඔක්කොම නියෝජනය කරන් නිරූපණ ශේෂ්ත්‍රයේ ඒක නිසා අපි මෙහෙම කරමු ඔය අයියා ඔය ආලු විදිහට සෙතුවක් කිව්ව ඉවරයි නේද ආ මොකද කියන්නේ කපිල මොකද කියන්නේ අන්න මචං සුහදත්වයේ වර්ධනය කරගමු අපි ඒ සුහදත්වයට අපි ජය වේවා ළමයි ජය වේවා කියලා කිව්ව මොකෝද ජය වේවා සුහදත්වයේ අපි එළියදී වර්ධනය කරගමු මේ දේ මේක ඇටි යනකොට දෙන්න ආදරේ මෙදා පොටේ දෙනවා වැඩි නෑ 12ට එළියෙන බයි දේශාල අල්ලගන්නේ නැන්නේ යාළු කට්ටියකු තරගවද නෑ මේ හරි මගෙන එන්නේ එන්නේ අංගනාව කියන්නේ කියලා ඉමාලිට පුතුම ආසාවක් ඔය සින්දුව ආපෙලි බ්‍රයන් අංගනාව කියන ඔයා කැමතිද මේ විදිහට මේ චැලෙන්ජ් එකක් දීලා ඔය යන්න ආවට කියන්නේ මම අර ගර්ල්ස් එක්ක උදව් කරන්නලු හරියට අදාල නැහැ නේ අපි මල් පෙද්දි කියන හරියට අදාල නැහැ නිකන් අපි කියමු තිය ලකුණු ගබා ගන්න හරිම 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 කැතයි හැබැයි මම සින්දුව අනේ කමක් නැහැ බ්‍රයන් කවුරුත් මෙතන ප්‍රොෆෙෂනල් සිංගර්ස් ලා නැහැ නේ හරිද හරි මයික් එකක් තියනවා අපිට අංගනාවකට පොඩක් දෙමුද හරි ඔකේ ඔයි මේමයි අමාරුම තමයි අහන් ඉන්නේ දැහැ 12ට කිතුළු නිසා අවුලක් නැහැ කවුරු හරි ප්‍රේක්ෂකෙන් ඉඳාගෙන ඉන්නවා නේද හරි මයික් එක දෙන්න නෑ 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 හේෂාන් මේ ළඟට හරි ස්ටාර්ට් මගේ ළඟට දෙගෙන අංගනාවෝ දීපේ දීවා
කීවා ඔබ මාගේ කියලා අංගනාවෝ උපිකාවෝ රැගුමන් රැගුවා මජ අම මී පෙව්වා ඉන්නේ ඔබ ලෝකේ දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ එම තමයි අපි කොම කට්ටියකතු වුණාම අපිට කරන්න බැරි දෙයක් නෑ. හේෂාන් නේද? හේෂාන් කියන්නේ රංගනයටද නිරූපණ පැත්තටද නිවේදකයකට හැම පැත්තම යට පුළුවන්. ඉතින් ඒ වගේ මේ තරුණ වයසට මොනවද කරන්න බැරි හිතුවොත් ඒ නිසා ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට අපි ඉන්වයිට් කරොත් අනිවාර්යයෙන්ම හය දෙනාම සිංදු හයක් ප්‍රැක්ටිස් කරලා ඉන්න ඕනේ. දැන් අපි ඒ කුතුහලෙන් පෙරි අවස්ථාව උදා කරන්නයි සූදානම් වෙන්නේ. ගෙදර ඉන්න ඕලත් ගොඩක්ම කුතුහලෙන් බලාගෙන හිටියේ අවස්ථාවට අපි යන්නයි බලාපොරොත්තුෙන් ඉන්නේ. ලකුණු තත්ත්වේ කියනවා නම් මේ පැත්තෙන් අපිට හෙනවා දකුණු 54ක් අරන් තියෙනවා. බ්‍රයන් බ්‍රයන් ලිවෙරාගේ කණ්ඩායම ලකුණු 54ක් ගද්දී මේ පැත්තෙන් අපේ හේෂාන්ගේ කණ්ඩායම ලකුණු 4.9 49ක ලකුණු ප්‍රමාණයක් අරන් තියෙනවා. එතකොට ඒ වුණත් අපි තරගයක් වුණාට හැමෝම තරගෙට සහභාගි වුණා. ගොඩක් සුන්දරයි. ඉතින් හරිම ලස්සනයි කියලා කියන්න ඕනේ. ඒ වගේමයි thank you very much කියලා කියන්න ඕනේ අපේ මේ 6 දෙනාටම. ඒගොල්ලෝ නිරූපණ ශාස්ත්‍රයේ නියෝජනය කරන 6 දෙනෙක්. මම හිතන්නේ කලාතුරකින් මෙන්න මේ 6 දෙනාම මේ වගේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කියලා මට හිතෙන්නේ. හේෂාන් මං හරි නේද? First time. ඉතින් අපි හැමයි අපි ශාස්ත්‍රයක් කියලා වෙන් කරන්නේ. ඕනම ශාස්ත්‍රයක ස්ටාර්ස්ලා ඉන්න පුළුවන්. ඒගොල්ලෝ අපේ රටට කීර්තියක් ගෙන දෙන අය. මොන අංශයෙන් වුණත් ඒගොල්ලෝ අපේ රට නියෝජනය කරනවා. අන්තන් විශේෂයෙන්ම ජාත්‍යන්තර තරගවලදී මත රට තුල තියෙන තරගවලදී ක්‍රීඩකයෝ වෙන්න පුළුවන්, රංගන ශිල්පිනිය වෙන්න පුළුවන්, නැත්නම් ගාන ශිල්පියන්. මේ හැම කෙනාම රසිකයන් පිනවනවා, ප්‍රේක්ෂකයන් පිනවනවා, රටක් නියෝජනය කරන රටක් ඉස්සරහට ගෙනියනවා. ඒ නිසා මේ සීළු දෙනාම ඕනම ශාස්ත්‍රීය කෙනෙක් අපි නියෝජනය කරනවා ස්ටාර් වෝස් හරහා. ඒ නිසා අපි හිතනවා ඒක ලොකු වෙනසක් කියලා. ගොඩක් කලවට තරඟ වලින් මේ අය ජයග්‍රහණය කරාට ඔගොල්ලෝ මේගොල්ලෝ ගොඩක්ම ළඟින් දැකලා නැහැ. ඒ නිසා අපි ඔයගොල්ලන්ට ගොඩක් සුබ පතනවා. අවසාන වශයෙන් අපි කැමති හේෂාන්ගෙන් පටන් අරන් යමක් කියනවනම් අතරම දෙයක් කියන්න ඕනේ. තමයි මේ ලංකාවේ අපි මොඩල්ස්ලා විදියට මේ මෙතන ඉන්න අයගෙන් මම තමයි මේ මුලින්ම මේ ශාස්ත්‍රයට ගෙන් දැන්ට මේ ඉන්න කට්ටිය. දැන් මේ ඉන්න අයගෙන් ටක් සීනියර් විදියට වැඩ කරන්නේ. හරි හරි. මම කියන්න ඕනේ අපේ ප්‍රේක්ෂකයන්ට මේ ලංකාවේ තියෙනවා මේ මොඩල්ස්ලා ගැන වැරදි මතයක්. ඒ මතෙන් අතරම මෙතනදිත් අපි මේ විදියට එන්ටර්ටේන් කරන්න ඕනේ ඉඳ තමයි අපි හැමෝම මේ වගේ කරේ. මොකද අපි කැමති එන ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යයෙන්ම මොකද අපි ෂෝ එකක් වුණත් එතනදී අපි එන්ටර්ටේන් කරන්න අපි ගොඩක් දේවල් මහන්සි වෙනවා. ඒක මේ අපේ ඇත්ත ජීවිතේ නෙමෙයි. මොකද ඒකට හේතුව අපිට ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යෙන්ම ඔයගලන්ට මේ රසස්වාදයක් ලබා දෙන්න. ඉතින් ඒ හින්දා තමයි අපි මේ විදියට මේ සින්දු කියලා නේද පොඩ්ඩක් බොරුවට රණ්ඩු කරගෙන මේ දේවල් කරේ. ඉතින් වැරදි මතයක ඉන්නවා එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි හින්දා. ඉතින් ඕගලන් හරියට හොඳ ෂෝ එකක් බලන්න කවදාකවත් ඕගලන් හිතන්නේ නැහැ මේ මොඩියුල්ස්ලා කවදාකවත් වැරදි දේවල් කරනවා කියලා. ඒ හින්දා එක්කෙනෙක් දෙන්නෙක් කරන දෙයට හැමෝටම දොස් පවරන්න එපා. මොකද ඒක ඇත්තටම ගොඩක් වැරදි දෙයක්. ඉතින් හැම ශාස්ත්‍රෙම ඉන්නවා වැරදි කරන අය. ඒ හින්දා කාටවත්ම වැරදි කියන්න එපා. වැරදි කරන අයටත් වැරදි කියන්න එපා. මම කියන්නේ ඒ අයටත් රෙස්පෙක්ට් කරන්න හැම වෙලාවෙම. අපි ඉගෙනගෙන තියෙන්නේ හැමයි කවුරු මොනවා කරත් අපි ඒ අයට මිනිස්සෙක් විදියට හැම වෙලාවෙම රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඒක තමයි මේ රටෙත් වෙන්න ඕනේ දේ. ඉතින් ඒ හින්දා අපි කියන්නේ මේ ඉන්න කට්ටිය මේ අපි කරපු දේ හැමදේම ඕගල්ලන් වෙනුවෙන් කරේ. අපි සාමාන්‍ය ජීවිතයේදී මේ ඊට වැඩිය ගොඩක් වෙනස් සමහර තැන්වලදී. නමුත් සමහර තැන්වලදී මේ විදියත් වෙනවා. මොකද මොඩල් කෙනෙක් වෙන්න ගොඩක් අමාරුයි. ඒ අයට තියෙන ඕනේ සුදුසුකම් බොහොමයක් මේ මෙතන ඉන්න ගොඩක් අයට තියෙනවා. ඉතින් ඒ හින්දා ඕගල්ලන්ට මං ඉල්ලන්නේ මොකද මට මේක කවදාකවත් කියන්න හම්බෙන්නේ නැහැ මාධ්‍යෙන්. ඒ හින්දා ඕගලන්ට මං කියන්නේ මොඩල්ස්ලා ගැන ඕගලන් හිතන් ඉන්නවනම් වැරදි මතයක්. ඒ අයගේ අර කරන වැරදි අයගේ දිහා බල්ලා නෙමෙයි කරන හොඳ දේවල් හොඳ අයගේ දිහා බල්ලා තීරණය කරන්න. හරි thank you very much හේෂාන්. ඒ වගේමයි ඔයාලට සුබ පතනවා. ඔයාගේ අනාගතය සුබ වෙන්න කියලා. විශේෂයෙන්ම ලංකාවේ කලාව වෙනුවෙන් යමක් කරන්න මේ දේවල් තුලින් රසිකයන් පිනවන්න තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හේෂාන්ට ප්‍රාර්ථනා කරනවා. හර්ෂණී
ලංගු වලට හරඩ කරගෙන යනවා යා හොඳ මර්චන්ඩයිස් කෙනෙක්. ඒතරක් නෙවෙයි අපි කැමති දැනගන්න අපි ප්‍රෝග්‍රෑම් එක ගැනත්. මොකද මොඩල්ස් ලා ගැන හේෂාන් කතා කරපු නිසා අපි ප්‍රෝග්‍රෑම් එක තාම අලුත්. හැබැයි ලැබෙන ප්‍රතිචාර ගොඩයි. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මට ආරාධනා කරාට මේ ප්‍රෝග්‍රෑම් එකට. ඒ වගේම මේගොල්ලොත් එක ගොඩක් වැඩ කරලා තියෙනවනේ. මෙච්චර එන්ජොයි කරලා නැහැ අපි. ඉතින් ෂෝ එකකදී එහෙම කතා කරලා එන්ජොයි කරන ඇරෙන මෙච්චර ලොකුවට අපි කිට් වෙලා නැහැ. ඉතින් ඕගොල්ලෝන් ඒ කරපු දෙයට ගොඩක් ස්තුතිවන්ත වෙන මුලින්ම. මුලින් දන්ම මම කියන්නේ බොහොම කෙටි කාලයයි මම මොඩලින් ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා මුලින්ම මට හම්බුනේ විස්නාවයි. ඉතින් එදා ඉඳන් අද වෙනකන් ඒ ගොඩක් උදව් කරලා තියෙනවා මට. ඉතින් ඒ වගේම හේෂාන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ මොඩල්ස්ලා වෙනුවෙන් අපි වෙනුවෙන් හඬ නැගුවට මෙතනදී කියන්නේ මාධ්‍යයට මොඩල්ස් වෙනුවෙන් කතා කරාට. මොකද ගොඩක් දෙනෙක් කතා කරන්න බයයි ඒ ගැන. හැමෝම බලපු ගමන් ඔයා මොඩල් කෙනෙක්ද කියලා කිව්වහම බලන්නේ හරි අමුතු විදිහකට. අපෝ මෙයා මොඩල් කෙනෙක්ද කියන එක. ඉතින් හේෂාන් අද ඒක ක්ලියර් කරලා දුන්නා. මම හිතනවා අපිව අද නරඹන ප්‍රේක්ෂක ජනතාව තියනවා නම් මොන හරි ගලොන්ගේ වැරදි මතයක් වෙනස් කරගන්න නැති කියලා. ඔව්, ඕල් ది බෙස්ට් වාගේ ජීවිතේ මන ලස්සන කෙනෙක්, ලස්සන නේද ජීවිතයක් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. එතකොට දමිත් අපිට පුළුවන් මේ ප්‍රසංග කීපයකට එකතු කරගන්න. දමිත්ව ඉදිරියට මොකද කියන්නේ? අපි ෂෝ එකක් කරමු දුගාපේ අවුරුදු උත්සවය. මාධ්‍ය ආතන වගේ නෙවෙයි, ලේසියෙන් සාමාන්‍යයෙන් මොඩල්ස්ලාට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට සාමාන්‍යයෙන් එකට එකතු වෙලා හම්බ වෙන්නේ මේ හම්බ වෙන්න හරිම කලාතුරකින්. ඒ වගේම කතා කර මේ හැමෝත් එක්ක මම වැඩ කරලා තිනවා. ඉතින් හරිම සන්තෝෂයක් මේගොල්ලන් මේ වගේ පෞද්ගලිකව මේ වගේ දෙයකට සම්බන්ධ වෙලා මම එන්ජොයි කරන්න හම්බෙච්ච එක ගැන. ඒ වගේම ඉස්සරහට ඔබ හැම දෙනාටම wish කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක තව තවත් සාර්ථක වෙන්න. ඉස්සරහට ලස්සන හොඳ කට්ටිය, ඒ වගේම හැම අපේ වගේ හෑන්සම් කට්ටිය ගෙන්නන්න කියලා නේද? ශේෂ්ත්‍රයකම කට්ටිය ගෙනල්ලා මේ වගේ ප්‍රෝග්‍රෑම් එක දිගටම කරන් යන්න. හරි, thank you දමිත්. එතකොට විස්නා මොනවද ඔයාලට කියන්න තියෙන්නේ මේ මධ්‍යම රාත්‍රියේදී? thank you very much. ඔබ බිස්කට් ටිකක් නැද්ද කන්න දෙන්න? thank you thank you. අපි දින්නා දින්නා අන්න එක තමයි වැඩි නේ. බ්‍රයන් තැන්කියෝ වෙරි මච් ෆාවර්ටි. ඒ වගේම මේ කණ්ඩායමත් එක්ක හොඳට එන්ජොයි කරා. ඊළඟ සැරේ අනිවාර්යෙන් සින්දු ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඔයාලට පුළුවන් ඒක කරන්න. ඉතින් මොනවද කියන්න තියෙන්නේ අපි වෙනුවෙන්? ස්තුතියි අතර මේ අපේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්වයිට් කරාට. මේ සහ මේ අර ගොඩක් විනෝද වුණා. ඇත්තටම ඉමාල්ට හැමෝටම මේ තැන්ක්ස් කරනවා සීත ටීවී එකට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරාට. සහ අපිට මේ මොඩල්ස්ලව මේ වගේ තැනකදී නිරූපකිනේ ගිමිය වගේ ශේෂ්ඨයට ගේනවට මේ වගේ දෙයකට. එතකොට මේ ලංකාවේ හැමෝම මේක දැනගන්න. සහ ඇත්තටම සුළු පිරිසක් තමයි මම දැන් ඉඳන් ඉදිරියට මේක දන්නේ. ඇත්තටම රෙග්නිෂන් එකක් තියෙන්නේ. ඒ හැම කෙනෙක්ටම මේ අවබෝධය ලබා දෙන්න මේ වගේ දෙයක් හොඳයි. ඒක සමත් ගොඩක් සහභාගීත්වයක් ඇති වෙනවා. සහයන ස්පොන්සර්ෂිප්ස් හැම දෙයකින්ම මේක හොඳ දෙයක් තියෙනවා කියලා මම හිතනවා. ඉතින් ඒ දේ කරලා දුන්න කරාට සහ ඒ ආරම්භය ගත්තට සීත ටීවී වලට thank you Brian. එතකොට ඕෂදි අපි වෙනේ මොනවද ඔයා කියන්න තින අදින ප්‍රේක්ෂකින්ට? thank you very much. අනිවාර්යෙන්ම. ඉතින් අපි අපේ ට්‍රේලර්ස් එහෙම යද්දිත් ගොඩක් දෙනා අර හේෂාන් කියෝ වගේ අද මොඩල්ස් අද එන්නේ කියලා ඇහුවා. මොකද බොහෝ දෙනෙක් සමහරු දන්නේ නැහැ නිරූපණ ශේෂ්ත්‍රයේ කොයි තරම් දක්ෂතා තියෙන අය ලංකාව නියෝජනය කරනවද කියලා, විශේෂම ජාත්‍යන්තරේ පවා. අනේ නිසාම තමයි සියත ටීවී හැමදාමත් ඒ පැජන්ට් එක ඉන්න නාලිකාවක් විදිහට අපි කල්පනා කරේ අපේ මේ සුපර් මොඩල්ස්ලා අපි අඳුනලා දෙන්න ඕනේ අපේ ලංකාවට විතරයි විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේ වෙබ්සයිට් එක ඔස්සේ සියත ටීවී ලෝකේ බොහෝ දෙනෙක් තරබනවා ශ්‍රී ලංකාව. එනිසා අපේ රටට කීර්තිය ගෙන එන නිරූපණ ශ්‍රේෂ්ඨයේ මේ පිරිසත් දායකත්වය ලබා දෙනවා කියන කාරණාව අනිවාර්යෙන් අපි කියන්න ඕනේ. ඒ නිසා තමයි ඔවුන්ට අපි අපේ රටේ තැනක් දෙන්නත් ඕනේ. ඉතින් හැමෝටම thank you very much. හැමෝටම all the best කියලා කියනවා විතරක් නෙමෙයි
අද අපේ සංගීතය වෙනුවෙන් ලොකු දෙයක් කරා. මොකද සංගීතයේ නැති තැන කිසිම දෙයක් ගොඩනැගෙන්නේ නැහැ. රසාස්වාදයේ කියන දේ විශාරද මනෝජ් පීරිස් අපේ ආදරණීය ඒ සංගීත වේදියාට අපි සූතිවන්ත වෙනවා. අපිට හොඳ සංගීත කණ්ඩායමක් ලබා දෙනුනා. ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන්ම කීබෝඩ් ශාශ්වික අතපතු. ශාශ්වික thank you very much. ඒ වගේමයි ලීඩ් ගිටාර් කපිල කෝසර well done. ඒ වගේම great work කියලා කියනෝනේ තබ්ලා ශමිල් පෙරේරා. සූතිවන්ත වෙනවා. ඔයගොල්ලන්ගේ ප්‍රවීණත්වය අපිට පේනවා මියුසික් අහනකොට. අපි දන්නවා එතන කවුද අධීක්ෂණය කරන්න කියලා. thank you හැමෝටම. ඒ විතරක් නෙවෙයි, සීත ටීවී සියලුම කාර්ය මණ්ඩලයට, කැමරා ඒ වගේමයි වේශ නිර්මාණ ශිල්පීන් ශ්‍රාව්‍ය දුෂ්්‍ය මේ සියලුම දෙනාට, ඒ වගේම අපේ නිෂ්පාදික අපේ ආදරණීය ඉමාලිට, ඒ වගේමයි අපේ අධීක්ෂණය මණ්ඩලය විදිහට කටයුතු කරපු එක්කෙනා ඉන්නේ අපේ ප්‍රෝග්‍රෑම් මැනේජර් අපේ ප්‍රියාල් සිරිවර්ධන. ඒ වගේම තමයි මේ සියලු දෙනාට. මොකද මේ මගේ අපි පැය දෙකක් ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. අපි සජීවී විකාශයක් විදිහට මේක ගොඩනැගෙන්නේ. ඒ නිසා හැමදේම ලයිව්. මම හිතනවා ලයිව් වෙන තරමට අපි ප්‍රෝග්‍රෑම් එක රිලැක්ස් කියලා. thank you very much. මම යාපනයටත් පහුගිය දවස්වල ගියා. ප්‍රෝග්‍රෑම් එක ලොකු ප්‍රතිචාරයක් තිබුණා. සියත ටීවී අලුත් වැඩක් පටන් ගත්තා කියලා. thank you very much. ඒ වගේම මගේ FB එකේ ඉන්න friends ලට විතරක් නෙවෙයි, අපේ Star Wars page එකක් තියෙනවා, අපිත් එක්ක එකතු වෙන්න තොරතුරු දැනගන්න. හැමෝටම thank you very much කියලා කියන්න ඕනේ. විතරක් නෙවෙයි, අපේ main sponsor හැමදාමත් අපිව ලස්සන කරන ලංකාවේ අංක එකේ beauty product එක of marks ස්තුතිවන්ත වෙනවා. විතරක් නෙවෙයි, no limit කියන්නේ අපිට tag වලින් එකතු වෙලා ඉන්න අපේ ලංකාවේ ලොකුම විලාසිතාගාරය. එතකොට no limit එකෙන් tag ඉත් අපිට දෙන්න ඕනේ. ඔන්න ඉතින් අපි tag ඔගලන්ට දෙනවා beauty products තියෙන of marks. oh okay ඕකේ බලන්නකෝ මේ දමිත් අපේ ඔව් අපේ හිරන් වැඩි හොඳට ඔක්කොම තෑගි ටික නෝ ලිමිට් එකේ එක බෑග් එකකට දාලා තිනවා. ඔත වෙලාවට කාටවත් හම්මුන්නේ නැත්තේ. ඉතින් නෝ ලිමිට් එකෙන් තෑගි නෝ ලිමිට් එකේ ඔයගොල්ලෝ ඇවිල්ලා නෝ ලිමිට් එක නියෝජනය කරනවා කිව්වනේ. හර්ෂණී සහ දමිත් නෝ ලිමිට් එක නියෝජනය කරන දෙන්නේ මොඩල්ස්ලා විදියට. ඒ කියන්නේ වවුචර්ස් ඕනේ නැහැ හර්ෂණී, ඔයා ඉන්නවනේ නෝ ලිමිට් එකේ හම්බෙනවනේ. මම තියා ගන්න. අපි බෙදා ගමුනේ, අපි කියලා ෂොපින් කරමුනේ. එතකොට මේ ඔයා නෝ ලිමිට් එකේ නැහනේ. නෑ ඔෆ් මාකෙට් නෑනේ. මම ටැග් ගන්න හැදුවේ. බ්‍රයන් thank you very much. ඒ දේ ඔයගොල්ලෝ ලස්සනට අඳින පළදින අය කොහොමද මොඩල්ස්ලා කියන්නේ, සුපර් මොඩල්ස්ලා කියන්නේ නේ. ඇඳුම් ගොඩක් තියන අයනේ. ඉතින් thank you ඔන්න beauty products in of marks වෙතින් ලස්සන වෙන්න. of marks කියන්නේ ලංකාවේ 100%ක්ම natural products තියෙන company එකක්, Haikia Pharma පුද්ගලික සමාගමෙන්. අපේ main sponsor විදියට of marks ඉන්නවා, no limit ඉන්නවා gift වලින්. එහෙමනම් අපි යන්න හදන්නේ දමිත්ගේ ලස්සන song එකකින්. හැමෝටම thank you very much. අපි channel එකක් විදියට සියත TV දැන් ගොඩක් ඉස්සරහට ගිහිලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ ආදරය නිසා, ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර නිසා. හැමදාමත් සතිය දවස් 7 පුරාවටම සියත TV එක්ක එකතු වෙලා ඉන්නේ. වගේම හෙට සෙනසුරාදා රාත්‍රී 10ට අපේ 7 notes තියෙනවා. විශාරද මනෝජ් පීරිස්ගේ අධීක්ෂණයේ සංගීතයෙන් ගොඩක් ආටිස්ලා එනවා එකතු වෙන්න ඒගොල්ලොත් එක්ක live. එහෙමනම් හැමදාමත් සියත TV එකත් එක්ක එන්න අපි යනවා Star Wars with of mark. මගේ මණිකේ අලුයම හිරු එළිය වගේනේ, ගැකුළු මල් හද පිබුණා මගේ හදවත බැඳුනා, තව මේ වන්දයක් නැතයි සිතෙන්නේ. සුදු මණිකේ මගේ මණිකේ අලුයම හිරු එළිය වගේනේ, ගැකුළු මල් හද පිබුණා මගේ හදවත බැඳුනා, තව මේ වන්දයක් නැතයි සිතෙන්නේ. සුදු මණිකේ මගේ මණිකේ මණිකේ අලුයම හිරු එළිය වගේනේ, ගැකුළු මල් අද පිපුණාගේ හදවත බැඳුනා, තව මේ වන්දයක් නැතයි සිතෙන්නේ.
දැකලා මල් රහසේ හිනහෙනවා නිල් දැසේ රුව දැකලා මල් රහසේ හිනහෙනවා සුදු මැණිකේ මම එනවා ඔබ කැන්දා ගෙන යනවා සුදු මැණිකේ මගේ මැණිකේ අලුයම හිරු එළිය වගේනේ අඳුරුමල්ලද පිපුනා මගේ හදවත බැඳුනා තව එවන් දෙයක් නැතැයි සිතෙන්නේ සුදු මැණිකේ මගේ මැණිකේ අලුයම හිරු එළිය වගේනේ කැකුළු මල්ලද පිපුනා මගේ හදවත බැඳුනා තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.